හලෝ, අද අපි කතා කරන්න යන්නේ කොහොමද නෙට් බීන්ස් වලින් හදන ජාවා ප්‍රොජෙක්ට් එක EXE executable software එකක් කරන්න කියලා. කියන්නේ මගේ මැෂින් එකේ හැදුවට වඩා නෑ, මට එක වෙන මැෂින් වල රන් කරන්න දෙන්න. ඒ කියන්නේ මම හදන එක ජාවා තියෙන හරි නැති හරි මැෂින් වල වැඩ කරන්න පුළුවන් වෙන්න හදාගන්න ක්‍රමයක් තියෙනවද? ක්‍රම කීපයක් දෙනවා. මේ ලේසි ක්‍රමයන් ගැන කතා කරන්න යන්නේ. ඒක කරන විදිහ තමයි මේ බලන්න යන්නේ. එතකොට මට පුළුවන් software හදලා ඕන client කෙනෙක් නම් විකුණන්න. ඇයි මගේ එකේ විතරක් රන් වුණාට බෑනේ, මට ඒක එක්සිකියුටබල් කරන්න පුළුවන් වෙන්න. ඉස්සෙල්ලම Java කෝඩ් කරන්න NetBeans ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. NetBeans ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. මෙතන NetBeans. මෙතන NetBeans මෙතන මට අද එක්සිකියුට් කරන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක තමයි මේ දියේ. ඒක ගැන අපි ඉස්සෙල්ලා ඒක කලින් අපි කතා කරන්න ඕනේ කොහොමද දැන් Java ඉන්ස්ටෝල් කරන්න බෑ මේකේ. Java install කරන්න කොහොමද? JDK download කියලා Google search කරන්න. ඉස්සෙල්ලා වෙන site එකට යන්න. ඒකෙ ගියාම උගුණට මේ version පෙන්නනවා. 23 තියෙනවා, 21 version එක තියෙනවා. උගුණට කැමති version එකක් ගන්න පුළුවන්. දැන් මම මේ අදපු software එක පරණ machine වල වැඩ ගන්න පුළුවන් වෙන්න හදන්නට තමයි මම try කරේ. ඒ හින්දා මම install කරපු ගොඩක් versions install කරේ පරණ version එකෙන්. දැන් NetBeans ගත්තා මම 8.2 version එක වගේ තියෙන්නේ. එතකොට මම දැන් ඉන්ස්ටෝල් කරපු Java version එක මගේ පරණ version එකක් තියෙන. දැන් ඔබන්ට මෙහෙම ගිහලා Windows එකක් macOS කැමති එකක් තෝරගන්න පුළුවන්. දැන් පහළට යන්න පරණ version තියෙනවා 17 දෙනවා, 11 දෙනවා, 8 දෙනවා. මම ගත්තේ 8. නේද? එතකොට ඒ කාලේ නම් 32 bit version එකක් තියලා දෙනවා, 64 bit version එකක් තියලා දෙනවා. එනවාට දැන් ඉන්නේ 64 bit version එකක් විතරයි. හරි. දැන් ඔබන්ට කැමති version එකක් අරගෙන මෙහෙම download කරන්න ගන්න පුළුවන්. මේක click කරලා මම දැන්ටම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මේ දැන් ඩවුන්ලෝඩ් කරා පස්සේ මෙහෙම තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මේක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි, ඉන්ස්ටෝල් දැන් මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙනේ. හින්දා මම ආයෙ ඉන්ස්ටෝල් කරන්න යන්නේ නැහැ. ඉන්ස්ටෝල් කරාට පස්සේ හරියටම ඉන්ස්ටෝල් වුණාද කියලා බලන්න පුළුවන් මේ විදිහට. command prompt එක open කරගන්න. ඒකේ type කරන්න Java histana ඉරක් version කියලා. just enter කරාම Java වල version එක පෙන්නනවා. මගේ පරණ version එකක් තියෙනවා. මේ මගේ පෙන්නනවා version එක. හරි. එතකොට ඒක ඒ විදිහට ගන්න පුළුවන්. හරි. දැන් මේ beans එක හරි Java JDK එකත් හරි. ඊළඟට මොකක්ද? ඊළඟට ඕන වෙන්නේ වැඩියෙන් අපිට ඕන කරන දෙක මේ software එකක් කරන්න ඕන වෙන වැදගත්ම software එක. Launch4j කියලා software සහ Apache Ant කියලා. Launch4j සහ Apache Ant. ඉස්සෙල්ලා අපි launch4j එක ගන්න. මෙහෙම ගියාම cross platform java executable wrapper කියලා එනවා. ඒකේ මෙතන දෙන downloads කියලා ඒකට යනවා. ඒකට ගියාම කෙලින්ම එනවා මෙතන launch4j 32 bit zip file එක දිනවා, exe එක දිනවා. වැඩියෙන්ම download කරලා තියෙන්නේ මේ exe එක, මේ 2555ක් අරන් තිනවා. අපි click කරලා ඒක download කරගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරාම ඒක මේ විදිහට තමයි පෙන්නන්නේ. මේ දිහේ launch4j කියලා Windows 32 bit version එක. ඊට පස්සේ මේක දැන් මම install කරලා තියෙනවා. ඕකට මම double click කරලා next කරගෙන ගිහලා install කරගන්න. install කරාට පස්සේ ඕක install වුණාද කියලා බලන්න කොහොමද? කෙලින්ම this pc යනවා. ඊට පස්සේ local disk c එකට යනවා. 32 bit version එක නැහැ. ඒ හින්දා ඒක තිය install වෙන්නේ තමයි මේක ඇතුළට. මේක ඇතුළට ගියා. launch4j කියලා එකක් තියෙනවා. ආ මේ තියෙන launch4j කියන එක තියෙනවා. එතකොට ඒ වැඩේ done and dusted. ඊළඟට තව software එකක් ගන්න ඕන කියලා මම කියන්නේ Apache Ant. Apache Ant. මේ දෙන උඩ menu එකට යන්න Apache Ant welcome. ඒකෙන් එහෙම ගියා. මේ දෙන එක එක version තමයි පෙන්වන්නේ. ඔයාලා කැමති එකක් ගන්න. හරි. මම ගත්තේ මේ version එක. මේ ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. දැන් මේ විදියට ගිහලා download වලට ගියාම මේක download කරගන්න පුළුවන්. ඒක download කරගත්තා මේක නම් install කරන from software එකක් විදියට නෙවෙයි එන්නේ. ඒක zip file එකක් එන්නේ. මේ දෙන්නේ මම අරගත්තා. මම අරගත්ත version එක මෙතන තිය පෙන්නනනේ. 1.10.15. මම latest version එක ගන්න තියෙන. Sorry. ඒකේ ප්‍රශ්නයක් නැහැ නේද? මම ඔයාලා ගා මේ Apache Ant එකේ launch4j එකයි මොන version එකක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. අර version ගද්දි පොඩ්ඩක් කල්පනා කරන්න ඔය හදන software එක ගැන.
මේ මංගලන්තය ලේටස් වර්ෂන් එක අපාචි ඇඩ් කිය හර මන්ද මේක ලෝස් කරන්න මේක එන්නේ ඉන්ස්ටෝ කරන්න පුළුවන් විදින්නේ මේක එන්නේ එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් ෆෝල්ඩර් එකක් තියෙන්නේ මේක දැන් මට මේක දාගන්න වෙනවා this pc ගියා this pc ගිහිල්ලා මේක c එකේ ස්කේලින් 100 එකට තමයි ගන්න ඕනේ මේ තියෙන්නේ මේ විදිහට අරගෙන ආවිල්ලා මෙතනට ඇදලා දාන්න එක්ස්ට්‍රැක්ට් කරගන්න හරි එතකොට මේ විදිහට ෆෝල්ඩර් එනවා ඒක ඇතුළට ගියාම මේ විදිහට තියෙනවා හරි දැන් අපි ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර් ඔක්කොම හරි net beans හරි java install කරගත්තා log4j එකත් හරි apache ant එකත් හරි ඒ වුණාට ඇත්තටම තාම වැඩි ඉවර නෑ ඊට පස්සේ යන්න ඕනේ this pc කියන properties යන්න ඊට පස්සේ advanced system settings වලට යන්න yes no කරන්න දවත් yes කරන්න ඊළඟට මෙහෙම system properties කියලා එකක් එනවා ඒකේ advanced වල මේ environment variables කියන එකට යන්න ඕනේ මේකෙන් අපි කරන්නේ log4j එකයි apache ant එකයි මේකේ system variables වලට දාගන්න ඕනේ නැත්තම් මේක වැඩ කරන්නේ නැහැ මෙන්න මේ තියෙන system variables වල and home මේ කොහොමද කරන්නේ මේ තියෙන variable name එක and home ඊට පස්සේ variable එක තියෙන්නේ කොහෙද කියලා මම මේ click කරලා දීලා තියෙනවා මේ තියෙන file path එක ඒක තමයි මම මේ දීලා තියෙන්නේ c c එකේ apache and මෙන්න මේ folder එක කියන එක තමයි මම මේ දීලා තියෙන්නේ ඊට පස්සේ variable name එක and home හරි ඒ කොහොමද හදන්නේ මෙතනට ගියා දැන් ඔයගොල්ලෝගේ කීක නැහනේ new කියන එකේ බුවා ඊට පස්සේ මේ and home කියන එක මෙතන type කරා මේ file path එක මෙතනට දුන්නා ඊට පස්සේ okay කරා මේ විදිහට හැදෙනවා හරි ඊළඟට java වලත් ඔයගොල්ලෝ java java home එක හදාගන්න ඕනේ මේ කරන්නේ අපි system variables වලට දෙනවා and එක කොහෙද තියෙන්නේ java එක කොහෙද තියෙන්නේ කියන එක දෙනවා දැන් Java එක කොහෙද තියෙන්නේ කියලා බලන්න කොහොමද ආයෙ this pc ගියා local disk එකට ගියා සාමාන්‍යයෙන් program files හරි මේ දෙකෙන් එකට තමයි Java install වෙන්නේ මේක බලමු අපි Java ආමේ තියෙන්නේ Java වල මම version 2ක් දාගෙන තියෙනවා මට JDK මෙන්න මේක තමයි ඕනේ මෙන්න මේ file path එක copy කරලා මෙතනට paste කරලා තියෙනවා හරි දැන් ඔයගොල්ලෝගේ එකෙත් මෙහෙම එකක් නැහැනේ එතකොට කොහොමද කරන්න ඕනේ new කියන එකක් දුන්නා එතනට මෙතනට type කරා java home කියන එක මෙතනට type කරා මෙන්න මේ file path එක හරි ඊට පස්සේ okay කරා මේක මෙතනට එනවා හරි එතකොට and home එකත් හරි java home එකත් හරි ඊළඟට මම දාගන්න ඕනේ මෙන්න මේ path කියන එක edit click කරලා edit කරන්න ඒකට ගිහිල්ලා බලන්න මේ මම මේකට දීලා තියෙනවා java වල part එක හරි ආය දීලා තියෙනවා මෙතන මම එකින් එක පෙන්නන්න ඕනේ නැත්නම් ඔකට තේරෙන්න කියලා කොහොමද දැන් මෙතනට දැන් ඉස්සෙල්ලාම java වල path එක දෙන්න කොහොමද දෙන්නේ c වලට ගියා program files වල තමයි මගේ java තියෙන්නේ java කියන එකට ගියා ඒකේ version මම දෙකක් install කරලා ඉඳ මෙහෙම පෙන්නන දැස් මට ඕන version එක මේක ඒකට ගියා ඒකට ගිහිල්ලා මම bin folder එක තමයි හොයාගන්න ඕනේ කොහෙද තියෙන්නේ bin මේ තියෙන්නේ bin කියලා හරි දැන් මෙතෙන් ගියලා ඇති මෙන්න මේ file path එක copy කරගන්න copy කරගෙන new කියලා දීලා එතකොට මේ යටින් මෙහෙම එනවනේ ඔතනට paste කරගන්න paste කරගෙන okay කරාම මේ විදියට ඒක path එක create වෙනවා එතකොට java මම දාගත්තා ඊළඟට මම apache ant එක කොහෙද තියෙන්නේ ඒක දෙන්න ඕන apache ant එකෙත් apache ant එකෙත් bin එක තමයි දෙන්න ඕනේ අර java වල වගේ අය ගියා c එකට apache ant තියෙන්නේ මෙතන එතනට ගියා bin එකට ගියා
ෆයිල් පාත්තක කොපි කරගත්තා, ඉළඟට මෙතැන්ට නිව්ගියා, මෙතැන්ට පේස්ට් කරා, ඕකේ කරාව. අපාචියන්ටකත් මේ විදිහටම එනවා. දැන් ජාවගත්තරි අපාචියන්ට ඇත්තැ. ඊළඟට මෙන්න මේ ඇන් හෝම් කියන එක දෙන්නඩුවන. ඊට පස්සේ මෙන්න මේ දෙකන මම හිතන්න ච ඕන මේ කියලා එනට ඒදම්මන් දානට පෙන්න්න ලෝකලි සීයකට කියා. ඊළඟට පොග්‍රම් ෆයිස් 32 බිට් ප්‍රේෂන් තියෙනකට ගියා, කොමන් ෆයිස් කියනකට ගියා, ඔරකල් කියන එකට ගියා, ජාවා ජාවල පාට්ටි කරවා දෙන්න තිෙන. දැ ම මෙතන ජාවා 8 පාත් කියනක දීල දෙන්න එකන්න මේ ඇතුකට ගිහිල්ල මෙන්න මේක කොපි කරලා මෙතැන්ට නියෝ කියල්ල දීලා පේස් කරලා කියලා ඔහම තමා ඔම ඒක්ටික දීලීම හිතන්න මේ දෙක ඕන වේ කියලා ඕන වුණු දාගෙන් වැඩ කරේ නැත්තම් මේ දෙකත් දාගන්න. එතකොට දැන් ඔගොල්ලෝ බලයි මේ ටික ටයිප් කරන්න ඕන ඔක්කොම අතින් කියලා නෑ, මම ඩිස්ක්‍රිප්ෂන් එකට මේ ටික දාන්න. ඩිස්ක්‍රිප්ෂන් එකට මේ එන කෝඩ් ඔක්කොම මම පිළිවෙලට දාලා තියන්න. ඔගොන්ට එතකොට කොපි පේස් කරගෙන කරගෙන යන්න තියෙන. හැබැයි එකක් මොකද කියන්නේ මේ ෆයිල් පාත් එම ඔගොල්ලෝගේ වෙනස් වෙන්න පුළුවන්. ඉන්ස්ටෝල් ෆයිල් පාත් ඇත්තම වෙනස් වෙන්න පුළුවන්. ඔගොල්ලෝ වෙනද පාත් වලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්න පුළුවන්. නැත්තම් බොහෝ දුරට මේ මේක තමයි ෆයිල් පාත් එක සාමාන්‍යයෙන් එන විදිහ. මේ ටික ඔක්කොම කරගත්තら දැන් වැඩේ හරි. ඉස්සලෝන් කියන රීස්ටාර්ට් කරගෙන ආව නම් හරි, මොකද ඔක්කොම ඉන්ස්ටෝල් කරගත්තා පස්සේ රීස්ටාර්ට් පාරක් දාගෙන ආව නම් හරි. දැන් මම ආපහු CMD එකට යනවා. මම දැන් පෙන්නන්න මගේ Java version එක තියෙනවද, මොකක් හරි version එකක් තියෙනවා වැඩ. මම දැන් ant දාගත්තානේ, ant එකක් මොකක් හරි version එකක් මේකේ තියෙනවද බලනවා. ඇන්ට එක හරි, ඇන්ට එක ප්‍රවේශන් එකක් තියෙනවා 24 ලේටස්ම වර්ෂන් එක මගේ. හරි, එතකොට දැන් මේක හදන්න ඕන කරන ඔක්කොම බැක්ග්‍රවුන්් එක අපි හදාගෙන ඉවරයි. ඇයි දැන් වෙන කිසිම දෙයක් නැහැ, කෙලිම ප්‍රොජෙක්ට් එකට යන්න තියෙන. හරි, දැන් මම කිව්වනේ මම ප්‍රොජෙක්ට් එක විදියට මේක තමයි සොෆ්ට්වෙයාර් කරන්න හදන්නේ. හරි, දැන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මේක තියෙන කොහෙද තියෙන මේ ෆයිල් පාත් එකට යන්න ඕන. හරි, ඒ කියන්නේ ෆෝල්ඩර් එක ඇතුළට. හරි, එතකොට මේක තමයි මගේ ෆෝල්ඩර් එක. මේක තමයි මම මේ කරන්න හදන්නේ මේ තියෙන්නේ. හරි, එතකොට මම ප්‍රොජෙක්ට් එක හදද්දී ලිබ් කියලා එකක් හැදුවා. මේක ඇතුලේ තමයි මට ඕන කරන ඔක්කොම මගේ ප්‍රොජෙක්ට් එකට ඕන කරන ඒවා. මේ මේව ඔබන්ට ඕන වෙන්නේ නැති වෙයි. ප්‍රොජෙක්ට් එකට ඕන කරන ඔක්කොම ලයිබ්‍රරිස් ටික තියෙන්නේ මේක ඇතුලේ. හරිද? මේ දැන් ඕගොල්ලෝ මේක සොෆ්ට්වෙයාර් කරද්දී ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ඕන කරන ඔක්කොම ලයිබ්‍රරිස් ටික මේ විදිහට ලිබ් කියලා එකක් දාලා ඒක ඇතුලට දාගන්න. හරිද? ඒක ඇතුලට දාලා ඊට පස්සේ මෙතන ලයිබ්‍රරිස් වලට ඉම්පෝර්ට් කරගන්න. හරි, හරි, මං එතකොට ලිබ් කියන එක හරි මේක ප්‍රොජෙක්ට් එකේ ෆෝල්ඩර් ඇතුලේ තියෙන්න ඕනේ. ඇයි ඒ සොෆ්ට්වෙයාර් හදද්දි මේක ඔක්කොම එකතු වෙනා තමයි ඒක හැදෙන්නේ. ඒක ඊට පස්සේ JDK කියලා ෆෝල්ඩර් එක හදලා ඒක ඇතුළට Java වල වර්ෂන් දාගන්න ඕන. මම මෙතනට 32 bit version එකයි 64 bit version එකයි දෙකම දාලා තියෙනවා. එහෙම දෙකම ඕන වෙන්නේ නැහැ. මම දැන් මේක පරණ මැෂින් වල වැඩ කරන්න පුළුවන් වෙන්නේ හදනවා කියන්නේ ඒ හින්දා මම මේ 32 bit version එකේ තියෙන එක කොපි කරලා මේ එළියට අරන් තියෙනවා මේ විදිහට. මේ තියෙන්නේ. ඇත්තනම් කිව්ව මේ ෆෝල්ඩර්ස් දෙක ඕන වෙන්නේ නැහැ. මම අර මට ඕන වෙච්ච හින්දා එක තියන් ඉන්නවා. දැන් මේ මොකද්ද කියලා ඔයගොල්ලෝ බලන්න. මේ තමයි JDK. JDK zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ JDK zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ MSI installer කියන එක Windows click කරලා මේ MSI installer කියන එක ඒක click කරාම මේ මෙතනක් තියෙනවා. sorry zip ෆයිල් එකක් තියෙනවා. මම හිතන්නේ මේ දෙකම වැඩ. මේ zip ෆයිල් එක ගන්න ඔයගොල්ලෝ zip ෆයිල් එක අරගෙන මේ තියෙන්නේ නම් 64 bit version එක. මොකද මේ Java 23 version එක හින්දා. හරිද? මම ගත්තේ Java 8 version එක හින්දා ඒකේ zip ෆයිල් එක එනම 32 bit zip. මේ නේ MB119. හරි. ආයේ මේ 64 bit version එකයි 32 bit version දෙකම දිනවා මේකේ.
exe එක තියෙනවා. මම exe එක මගේ එකට install කරගත්තා. project එකට zip එක දාගන්න ඕනේ. හරි දැන් මේ දාගත්තේ JDK කියලා. JDK කියලා දැන් මේ project folder project එකේ directories වල JDK කියලා එකක් හදාගෙන ඒක ඇතුළට මෙන්න මේ zip file එක අරගෙන extract කරගන්න. මේ දින extract කරගත්තම තියෙන විදිහ. හරි ඊට පස්සේ අර කලින් කිව්වා වගේ live beast එක lib කියලා folder එකක් හදලා ඒක ඇතුළට live beast එක දාගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ ටික තමයි extra යන්නේ. අනික ඒවා සාමාන්‍යයෙන් මේක හදාගෙන යද්දි මේ මේ NetBeans එක හදාගෙන යද්දි auto හැදෙන ඒවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද database file එක. මම use කරේ MySQL නෙමෙයි SQLite එක. MySQL වෙනුවට use කරන version එක තමයි මේ තියෙන්නේ. ඇයි මම මේක use කරේ? මේක use කරේ දැන් අපි MySQL use කරොත් අපිට client දෙනකොට අපිට client ගේ MySQL උත් install කරලා දෙන්න වෙනවා. හරි ඒක කරදරයක්නේ. ඒ වෙනුවට මේක use කරන්න පුළුවන්. මම මේක ගැන කියලා දෙන්න යන්නේ නැහැ. ඔබට MySQL එක මොන දිගටම මේක continue කරන් යන්න පුළුවන්. මම කියන්නේ මම use කරපු database එක මේක කියලා. MySQL වල මේකයි කිසි වෙනසක් නැහැ. මේකේ තියෙන වාසිය තමයි මේක install කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ client ගේ computer එකට install කරන්න දෙන්නේ නැහැ. මේ දින ඔටෝම database එක create කරනවා. හරි දැන් මට ඕන ටික ඔක්කොම හරි. ඊළඟට ප්‍රොජෙක්ට් එකේ මෙන්න මේ build කියන ෆයිල් එක තියෙනවා. දැන් ඕගොල්ලෝ බලයි කොහෙන්ද මේක ආවේ කොහොමද මේක ගන්නෙ එහෙම කියලා. බය වෙන්න එපා. මම දැන් description එකේ මගේ zip මේ ප්‍රොජෙක්ට් එකේ repo එක දානවා. repo එකේ link එක දානවා. අර repo එකේ link එකෙන් ඕගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා ගන්න. මේ build file එක. මේ දින්න මේ මම මේකේ link එක දාලා තියෙන description එකේ ඒකට ගිහිල්ලා මේ build කියන එක download කරගන්න. ඒක download කරලා මෙතනට දාගන්න. ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ඇතුළට. දාගෙන හරි දැන් මම මේක තමයි ඊළඟට අපිට වැදගත්ම වෙන එක. මේක නැත්තම් software එක හදන්න බෑ. හරි මේක ඇතුළේ ගියා edit කරා. මම දැන් මේක ඇතුළේ දෙන එක කියලා දෙන්නම් මොනවද මේක දෙන්නේ කියලා. හරි මේක වැදන්නේ මේක හරි මෙතනට එන්නේ ඔයා software එකට දාන නම. හරි මේව හැම වෙනවා. දැන් මගේ මේ build file එක අරගෙන ඕගොල්ලෝ මේ ටික edit කරගන්න ඕනේ මේවා. ඔබලුනි software එක දාන්නම් මෙතන edit කරගන්න. මේවා මේ විදිහමයි මේකේ මේ විදිහමයි මෙතන මේක මෙහෙම තියන්න මෙතනටත් මේ නම දාගන්න. ඊළඟට මේවා මේ විදිහට වෙනවා. මෙතන value එක මෙන්න මේක විතරක් වෙනස් වෙනවා. මේක කොහොමද හොයාගන්නේ? මේ value එක හොයාගන්නේ project එකට ගිහිල්ලා project එක උඩ properties click right click කරලා properties වලට යන්න. properties වලට ගිහිල්ලා මෙතන තියෙන run කියන මෙන්න run එකේ main class එක. මෙන්න මේක තමයි මෙතන එරියේ. හරි. මේ දෙන්නේ. දෙකයි. මෙන්න මෙතන ඕගොල්ලොන්ගේ මේ main class එක copy කරගෙන අන්න ඒක තමයි මෙතනට paste කරන්න ඕනේ. හරි. එතකොට ඒක වෙනස් වෙනවා ඕගොල්ලොන්ගේ. ඊළඟට මේවා මේ විදිහමයි. එතකොට මෙතන launch for j එකේ ෆයිල් ලොකේෂන් එක තමයි මෙතනට දාන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි හැමෝගෙම මේ විදිහට තමයි එන්න ඕනේ. හරි. ඔයගොල්ලෝ ලොන්ච් ප්‍රොජෙක්ට් එකේ තියෙන කියලා බලලා ඒක දාගන්න. ඊළඟට මේ දිගේ කිසි වෙනසක් නැහැ, වෙනසක් නැහැ, වෙනසක් නැහැ. දැන් මේ දැක්කම lib කියන ෆෝල්ඩරේ ඕනේ. එතකොට JDK කියන ෆෝල්ඩරේ ඕනේ. ඒක හදලා නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. ඊළඟට මේක හරි මේ ටික වැඩන්නේ මේ මේ විදිහම මේවා මේ විදිහමයි. මේ ටික මේ විදිහමයි කිසි වෙනසක් නැහැ. ඊළඟට මේ ටිකත් මම හිතන්නේ වෙනසක් වෙන්නේ නැහැ. ආ මෙතන මම database file එකත් මේකට include කරලා දිනවා. ඇයි ඒ මම මේක මේ software එක ඇතුළම තමයි database එක හංගලා තියෙන්නේ. එතකොට මෙතෙන්ට දෙන්න ඕනේ file path එක. දැන් මම project එක ඇතුළම හින්දා කෙලින්ම නම දාලා තියෙනවා. හරිද? නැත්තම් project එක ඇතුළේ මොකක් හරි folder එකක් අස්සේ නම් තියෙන්නේ. ඒක file path එක දෙන්න ඕන මෙතනට. හරි මේ කියන්නේ ෆයිල් පාත් එක දෙන්න ඕන කියන්නේ මෙන්න මේ විදිහට දෙන්න ඕන. හරි මට එහෙම දෙන්න ඕන උනේ නැහැ. ඇයි? ප්‍රොජෙක්ට් එක තියෙන තැනම තමයි මගේ database එක තියෙන්නේ. තේරෙනවනේ. ප්‍රොජෙක්ට් එක තියෙන තැනමයි මගේ database එක තියෙන්නේ. ඒ හින්දා කෙලින්ම මට නම දෙන්න පුළුවන්. මම දැන් MySQL නෙමෙයි use කරේ. හරිද? මම ඒ වෙනුවට use කරේ මෙන්න මේක.
MySQL use කරොත් ඔබට මෙන්න මේක අයින් කරලා දිගටම කරගෙන යන්න පුළුවන්. එතකොට මේ ටික මේ විදිහට වෙනවා. මේ ටික මේ විදිහට වෙනවා. මේ ටික මේ විදිහට වෙනවා. මෙහෙම කිසි වෙනසක් නැහැ. මෙතන මෙතෙන් JDK path එක අරන් තියෙනවා. මේ කියන්නේ මෙන්න මේ folder එක අරන් තියෙනවා ඇතුළට යා. එතකොට ඒක ඒකේ විදිහමයි. ඊට පස්සේ මේ වගේ ඕගොල්ලන්ට ඕන නම් මෙහෙම උතන්ට කැමති නමක් දී ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ. හරි. මොකක් හරි ඔයගොල්ලන්ට කැමති නමක් දී ගන්න. එතකොට මේකේ IT ඔයගොල්ලන්ට වගේ එතකොට product version එක product name මේවා මේ විදිහමයි කිසි වෙනසක් නැහැ. ඉතුරු ඒවා වෙනස් වෙන්නේ නැහැ. දැන් මම ඔයගොල්ලන්ට වෙනස් වෙන ටික පෙන්වන්නේ වෙනස් වෙන්නේ මෙතනට නම වෙනස් වෙනවා. මෙතන නම වෙනස් වෙනවා. මෙතන main class එක වෙනස් වෙනවා ඔයගොල්ලන්ගේ project වල. එතකොට මෙතන ෆයිල් පාත් එක වෙනස් වෙනවා. එච්චරයි. මේ වෙනස් වෙන කිසි වෙන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ආයෙ මෙන්න මේක වෙනස් වෙන්න බලමු ඔයගොල්ලෝගේ database එක use කරන එක අනුව. දැන් මම MySQL නෙවෙයි හින්දා මම තමයි මම මේක ඇඩ් කරේ. එතකොට ඒ විදිහට තමයි continue වෙන. දැන් මේ මේ ෆයිල් එක ගැන කිසිම දෙයක් හිතන්න එපා. මේ මේව මොකක්වත් ඔයා දන්නේ නැහැ කියලා මොනවත් මේ හිතන්න එපා. හරි කෙලින්ම කෙලින්ම ගිහිල්ලා මෙතන ඉන්න ඔලොක් කරගෙන ඔයගොල්ලෝගේ project directory එකට ඒක දාගන්න. හරි හරි දා. දැන් වැඩි 90ම complete. දැන් මොකද ගන්නද? දැන් software එක හදන්න විතරයි තියෙන්නේ. මම මෙතන check කරා. මෙතන cmd කියලා type කරා, open කරා. එතකොට CMD එකක් open වෙනවා මෙන්න මේ විදිහට මේ ෆයිල් එක folder එක ඇතුලේ. හරි. දැන් මෙතන ගහන්න ඕනේ and histana create iraq exe කියලා ගහලා enter කරපු ගමන් මෙයා software එක හදන්න පටන් ගන්නවා. build file ඒ කියන්නේ දැන් කන්නේ build file build xml එක යා ඇතුළට ගත්ත කෙලින් මේ ෆයිල් එක යා ඇතුළට ගත්තා. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊළඟට disk කියන folder එකක් යා හැදුවා. ඒක ඇතුළේ තමයි යා software එක හදන්නේ. build කියන එකත් යාම හදා ගන්නවා. අපිට අමුතුවෙන් මෙතනින් ගිහිල්ලා මෙහෙම build කරන්න දෙයක් නැහැ. එයාම build එක හදනවා. ඊළඟට මේක විනාඩියක් උඩරමයි විනාඩියක් විනාඩියක් දෙකක් ඇතුළත මේක software එක full හැදිලි ඉවරයි. අපි ටිකක් කරලා බලන්නම් මොකද වෙන්නේ කියලා. දැන් දැක්කනේ දැන් disk එක ඇතුලේ jar file එක හැදුවා. then create exe එක හදන ඒ කියන්නේ create exe කියන command එක මම දුන්නේ. ඒක දැන් තමයි යා කරන්නේ. මෙච්චරලා කරේ java ටික හදපු එක මේ. දැන් exe එක හදලා ගමු. හරි launch project එක ඒකෙන් ඕන කරන resources ටික ගත්තලු. link ගත්තලු wrap කරාලු. හරි successfully created මෙන්න මේ ෆයිල් පාත් එක ඇතුලේ doctorsoftware.exe කියන එක හැදුවලු. build successful විනාඩි 3ක් ගියා. හරි දැන් බලමු මේක ටෝස් කරා. disk කියන එක ඇතුලේ තමයි ඕගොන් ටෝන එක තියෙන්නේ. මේ තියෙන්නේ ෂා. දැන් අපිට මේක වැඩද කියලා බලන්න තමයි. හරි මෙන්න මේක තමයි මේක java එක. මේක java තියෙන එක වැඩ. මේක java නැති එකක උනත් වැඩ. මේක රයිකන් එකක් ඕන නම් build file එක ඇතුලින්ම ඕගොල්ලෝ file path එක select කරලා කරගෙන මේක රයිකන් එකක් දාන්න පුළුවන්. දැන් දැක්කම මම double click කරාම database එක ඔටෝම create කරා. tada මේ දෙන්නේ double click කරපු ගමන් software එක දැන් වැඩ. හරි දැන් මේක ඇත්තටම වැඩද කියලා කොහොමද බලන්නේ? ඒ කියන්නේ මේක දැන් මගේ කී වැඩනේ. මම දැන් මේක කොපි කරගන්නවා. මම මේක වෙන කොහේ හරි වෙන තැනකට දාගන්නවා. කොහෙටද දාගන්නේ? මම මේක ඩෙස්ක්ටොප් එකට කියන්නේ ෆයිල් පාත් එක මම වෙනස් කරනවා. ෆයිල් පාත් එක වෙනස් කරාමත් වැඩද කියලා මම බලාගන්න ඕනේ. හරි. බලමු මගේ ඩෙස්ක්ටොප් එකේ මේක වැඩ කරයි කියලා.
හරි ඔබන්නම හරි මගේ ඩෙක්ස්ටොප් එකෙත් වැඩ කියන්න මේක දැන්ට 50-50% එකක් තියෙනවා මේක ඕනම කම්පියුටර් එක වැඩ කරන්න කියන්නේ Windows එක වල හරි දැම්මට කොහොමද මේක අනිත් ජාවනදී ඒ වගේ වැඩද කියලා බලන්න ඒක බලන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඉතින් ජාවනදී යාළුවෙක්ගේ කම්පියුටර් එකට හරි මේක දාලා බලන එක නැත්තම් ඔයාගේ මේ මැෂින් එකෙන් Java uninstall කරලා ඊට පස්සේ මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා බලන්න මේක වැඩද කියලා. මේක 100% වැඩ කරනවා කියලා මම ගැරන්ටි කරනවා. එහෙනම් මේක වැඩ. ඕගොල්ලන්ට ඕන කරන ඔක්කොම ටික මේ මම දාන්නම් මේ පහල ඩිස්ක්‍රිප්ෂන් එක ඔක්කොම ලින්ක් ටික දාන්නම් මේ රෙපෝ GitHub රෙපෝ එකටයි ඔක්කොම දාන්නම්. එතකොට මේ අපි සනිසරේ ගහපු කෝඩ් වගේක් තියෙනවනේ ඒ ටිකයි ඔක්කොම ටික මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. එහෙනම් thank you බලන් හිටියට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. goodbye.